කියලා දෙන්නේ හැමදාම හදන පරිප්පු කරේට වෙනස්ම රසයක් ගන්න කොහොමද කියලා. ඔයාලත් ආයේ පරිප්පු හදද්දි අනිවාර්යෙන් මෙහෙම හදලා බලන්න. හොඳ රසක් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි පරිප්පු ටික මේ වගේ දෙපාරක් හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ භාජන ලිපේ තියලා පොල් තෙල් පොඩ්ඩක් දාලා කරපිංචයි දෙකකුයි වාගත්ත ලුණු ගෙඩියකුයි දාලා පොඩ්ඩක් බැද ගන්න ඕනේ. මේ ටික බැදීගෙන යද්දී මිරිස් කුඩු තේ කාමාරක් දාලා විනාඩියක් විතර බැද ගන්න. විනාඩියකට පස්සේ පොල් දෑයක පොල් කිරි දාලා ඒකට ලුණු කුඩු තේ හැඳි පාගකුයි කා කුඩු තේ හැඳි කාලෙකුයි දාලා පොඩ්ඩක් අවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ පරිප්පු ටික දාලා හොඳට කවලම් කරලා විනාඩි 10ක් විතර පියනින් වහලා තියාගන්න ඕනේ. විනාඩි 10කට පස්සේ පොඩ්ඩක් විතර කවලම් කරලා තව විනාඩියක් විතර ලිපේ තියලා ලිපෙන් බාගන්න තමයි තියෙන්නේ. ඔය subscribe කරපු නැති යාළුවෙක් ඉන්නවා නම් දැම්ම ගේන් අපේ subscribe කරන්න. තවත් රසම රස වට්ටෝරුවක් කරන් එනකම් මම ගේන් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. බුදු සරණයි. දෙවියන් පිහිටයි.